ආයුබෝවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන විද්‍යාංශයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදාරන සිසුන්ට රටේ පවතින මේ අයහපත් කාලවකවානුව තුළ ඔවුන්ගේ ඉදිරියේදී පැවතෙන විභාගය සාර්ථකව සිදු කිරීමට අනගි අවස්ථාවක් ළඟා කරදීම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන විද්‍යාංශයේ අංශාධිපති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මුලින්ම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවට ඔබත් එක්ක එකතු වීමට ලැබීම පිළිබඳවද මම මගේ හෘදයාංගම සතුට ප්‍රකාශ කරමින් ඔබගේ ඉදිරියේ තියෙන විභාගය සඳහා අවශ්‍ය ප්‍රශ්නවලට අධ්‍යාපන හා දර්ශනය යන විෂය පතේ ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට මම දැන් සූදානම් වෙන්නේ. අධ්‍යාපන දර්ශනය පිළිබඳව ඔබට සිදු කර ඇති පාඩම් මාලාවේ ගැටළු සහගත තත්ත්වයන් නැත්නම් ප්‍රශ්න පිළිබඳව සඳහන් කිරීමට පැවසුවා. ඒ අනුව ඔබ විෂය අන්තර්ගතය පිළිබඳ තමයි ගොඩාක් කරුණු විමසලා තිබ්බේ. හැබැයි විෂය අන්තර්ගතය ඔබේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් ඉදිරි උගන්වලා තියෙනවා. ඒ සඳහා මම ඔබේම සොහොයුරකගෙන් ලබාගත් තොරතුරු තමයි මෙහි සඳහන් වෙන්නේ. විෂය අන්තර්ගතය මෙතන දැක්වෙනවා. මෙන්න මේ විදිහට තමයි අධ්‍යාපන දර්ශනය හැඳින්වීම, දර්ශනය හා අධ්‍යාපන දර්ශනය අතර සම්බන්ධතාවය, අධ්‍යාපන දර්ශනයේ කාර්යභාරය, බෞද්ධ අධ්‍යාපන දර්ශනයේ ගුරු භූමිකාව සංවර්ධනය, රවීන්ද්‍රනාත් තාගෝතුමාගේ දර්ශනය, මහත්මා ගාන්ධිතුමා නවේවාදය හා පශ්චාත් නවේවාදය සාරධර්මවල උපයෝගිතාවේ. මෙන්න මේ පිළිබඳව ඔබේ ආචාර්යවරුන් කතා කරලා තියෙනවා කියලා කිව්වා. මේක විෂය අන්තර්ගතය ඔබේ සහභාගී වූ වෙන අයෙකුගෙන් හරි දැනගෙන ප්‍රශ්න වලට වශයෙන් මට ප්‍රශ්න දෙකක් විතර පමණයි ලැබුණේ. ඒ අනුව මූලිකවම මේ අධ්‍යාපන දර්ශනයේ තියෙන ප්‍රධානම මාතෘකාවක් වන අධ්‍යාපනය හා දර්ශනය අතර වෙනස, අධ්‍යාපනය දර්ශනය අධ්‍යාපන දර්ශනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද යන්න පිළිබඳව තියෙන ප්‍රශ්න යොමු කරා ගොඩක් අය. මේ අධ්‍යාපන දර්ශනය හා අධ්‍යාපනය යන කුමක්ද, එහෙමත් නැත්නම් ගුරු භූමිකාවට කොහොමද අධ්‍යාපන දර්ශනය බලපාන්නේ, පන්තිකාමරේ ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය සිදු කිරීමේදී කොහොමද අධ්‍යාපන දර්ශනය වහල්වන්නේ, ඒ වගේ ප්‍රශ්න ගොනු කරලා තිබ්බා. එයින් මම ඔගොල්ලෝ හැමෝම දන්නවා මේ පිළිබඳව කතා කරද්දී අපි අධ්‍යාපනයේ පිළිබඳ අපිට විවිධ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ අධ්‍යාපනය පිළිබඳ අත්තකතනයක් මේයි කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද කාලයෙන් කාලයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, රටින් රටට මේ අධ්‍යාපනය කියන එක කාලයෙන් කාලයට සාමාන්‍යයෙන් වෙනස් වන දෙයක්. ඒ නිසා නමුත් මේ පිළිබඳව දාර්ශනිකව විවිධ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මෙහිදී මූලික වශයෙන්ම මම මෙතන ඔගොල්ලන්ට දක්වලා තියෙනවා කොහොමද මේ එඩ්යුකේෂන් නැත්නම් අධ්‍යාපනය කියන එක ආවි කියලා. මේක එඩියුකියා කියන ලතින් වචනෙන් ආව දෙයක්. එතකොට මේක ඉවතට ගෙන යාම නැතහොත් පිටතට මතු කර දීම කියන එක තමයි මෙහි අදහස් වෙන්නේ. එතකොට මේ පිළිබඳව විවිධ දාර්ශනිකෝ කරුණු දක්වලා තියෙනවා. මම ඒකෙන් ටික දෙනෙක්ගේ අදහස් ඔගොල්ලන් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේකෙදි අධ්‍යාපනය කියන එක ගොඩක් වෙලාවට මේ පළමුවෙන්ම මැක්ස් චින්ගෝ කියලා තියෙනවා. මේ ශිෂ්‍යගේ රුචිය අනුව ප්‍රායෝගික අත්දැකීම් ලබා දෙනවා. දෙවනුව තමයි න්‍යායාත්මක කරුණු පැහැදිලි කරන්න කියලා. එතකොට මේ ඒ වගේම තමයි ඊළඟට ටනේජා 1992 කියලා තියෙනවා. කායික, මානසික, සමාජීය, සංස්කෘතික මේ හැම අංශයක්ම සදාචාරාත්මක අධ්‍යාත්මික ශක්තියින් නොනවත්වා වර්ධනය කරන ක්‍රියාවලියක් තමයි මේ අධ්‍යාපනය කියලා. එතකොට මම මේ පිළිබඳව
ඔගොල්ලෝ දිගින් දිගට ඔගොල්ලන්ට නිර්වචන ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි මේ වගේ මේ බර්ටන් රසල්ගේ ඉතින් විශේෂයෙන් පෙරදිග දාර්ශනිකයෝ කොහොමද මහත්මා ගාන්ධිගේ අධ්‍යාපනය දාර්ශනික අදහස ඔගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ හැම දෙයකින්ම කොහොමද අධ්‍යාපනය තුළින් දරුවාගේ විභව්‍යතා කියන මතු කරන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය කියන එක පිළිබඳ නිර්වචන ඔබ හැකිතාක් එකතු කරන්න. හැකිතාක් එකතු කරන්න. ඊට පස්සේ අධ්‍යාපනයේදී කොහොමද අපි දිවි පැවැත්ම සඳහා ඉගෙනුම එඩ්ගාගේ මේ ඒ කුළුණු ගැන ඒව ගැන ඕගොල්ලෝ හොඳ විස්තරාත්මක තොරතුරු සොයාගෙන ඊළඟට 20 වන සියවසේ වෙනකොට නව ප්‍රවණතා මොනවාද අධ්‍යාපනයේ මේ පිළිබඳව කරුණු එකතු කරගන්න ඕන. ඒ නිසා අධ්‍යාපනයේ පිළිබඳ නිර්වචන මම වැඩිදුරටත් ඕගොල්ලන් තොරතුරු දක්වන්නේ නැහැ. මම මේ ප්‍රශ්න වලට එන්න කලින් පොඩි හැඳින්වීමක් ඕගොල්ලන් කරන්නේ. ඊට පස්සේ දර්ශනය කියන එක ගැන. මේක ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක්. ඇත්තටම මේක පිළිබඳව දර්ශනය පිළිබඳව අපිට මේ වගේ පොඩියෙන් කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මේකත් අපි ඉගෙන ගන්නවා මේ අධ්‍යාපන දර්ශනයේදී විශේෂයෙන්ම. උතර අධ්‍යාපන දර්ශනයේදී දර්ශනය කියන එක පිළිබඳව අපි වෙනමම කතා කරොත් මේක මේ ග්‍රීක භාෂාවෙන් ආව දෙයක්. මේ පිලෝසා සොෆියා කියන වචන දෙකේ එකතුවක් තමයි මේ ප්‍රඥාවට ලැබි. ප්‍රඥාවට ලැබි පුද්ගලයා එහෙමත් නැත්නම් පසු කාලයකදී මේක සත්‍ය සෙවීම කියන එකෙන් මේ දර්ශනය කියන එක පිළිබඳව මතවාද ඉදිරිපත් වුණා. මේක සෑහෙන මේ පිළිබඳව දාර්ශනිකව අදහස් ඉදිරිපත් කරලා තිනවා. මේවා මේ වෙනකොටත් ඔගොල්ලෝ මේවා හොයාගෙන ඇති. ඒ නිසා මම නැවත නැවත මේ පිළිබඳව ඔයගොල්ලන්ට සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේක සාමාන්‍ය මිනිසාගේ දර්ශනය කියන මිනිසාව අධ්‍යයනය කිරීමක්. ඇත්තටම මේ ටැනේචා කියන 1991 කියනවා. ඒ නිසා හැමදාමත් මේ පිළිබඳව අපිට තව තවත් කරුණු හොයනවා තමයි හැම වෙලේම. ඒ වගේම තමයි මේ පළවෙනි මේ ප්ලේටෝ අදහස් කරලා තියෙන විදිහට දැනුම සෙවීමට ලැබියාව තියෙන පුද්ගලයා ඉගෙනීමට කුතුහලයක් ඇති වෙන වගේම ඒ වගේම කවදාවත් ඒකෙන් සම්තෘප්තියටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ දර්ශනය ගැන මම පොඩියෙන් ඕගොල්ලන් හඳුන්වුවා. එතකොට අධ්‍යාපනයේ දර්ශනය ඕගොල්ලෝ වෙනමම මේ ගැන කතා කරලා තියෙනවා. එතකොට අධ්‍යාපන දර්ශනය ගැන කතා කරොත් සමහරු කියනවා මේ අධ්‍යාපන දර්ශනයක් කියලා දෙයක් නැහැ. අධ්‍යාපන දර්ශනයක් කියලා දෙයක් නැහැ. ඒක දර්ශනීයම එක් සුවිශේෂී කොටසක් කියලා. හැබැයි අධ්‍යාපන දර්ශනය කියන එක අපි අද විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවලදී විෂයක් විදිහට උගන්වනවා. එතකොට එහෙම උගන්වන්නේ මේ පිළිබඳව අධ්‍යාපනයේ පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණාත්මකව තොරතුරු දෙන ගන්න තමයි අධ්‍යාපන දර්ශනය කියන එක උගන්වන්නේ. එතකොට ඕගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අධ්‍යාපනය හා අධ්‍යාපන දර්ශනය අතර තියෙන වෙනස. එතකොට අධ්‍යාපනය කියන්නේ මොකද්දත් අධ්‍යාපන දර්ශනය කියන්නේ මොකද්ද කියන එකත් ඕගොල්ලෝ අඳුනා ගන්න ඕනේ. මේ පිළිබඳවත් විවිධ නිර්වචන ඕගොල්ලෝ එකතු කරගෙන ඇති. ඒ අතරට මේ මමත් නිර්වචන ඕගොල්ලන් දාලා තියෙනවා. එතකොට මෙතින්දි මේ RS පීටර්ස් කියන පුද්ගලයා දර්ශනයේ ස්ථාවර අංශ තුලින් අධ්‍යාපන ප්‍රශ්නවලට අදාළ කරුණු එකට ඇඳා ගැනීමක් කියලා මේ දර්ශනය කියන එක හඳුන්වලා තියෙන අධ්‍යාපන දර්ශනය. ඔහු විශේෂ අංශ හතරක් ගැන අවධානය යොමු කරනවා. මේකෙදි වැදගත්ම දේ තමයි පළවෙනි එක අපි කියන්නේ අධ්‍යාපනය කියලා තිබ්බට අපි කියනවනේ අධ්‍යාපනය කියන්නේ අපි ළමයිගේ විභවතාව, ළමයිගේ දැනුම කුසලතා ආකල්ප උපනැන්වීම මේ වගේ අදහස් කියනවනේ. එතකොට මේ අධ්‍යාපනයේ තියෙන සුවිශේෂී සංකල්ප විශේෂයෙන් අධ්‍යාපනයේටම යොමු වෙච්ච සුවිශේෂ සංකල්ප තියෙනවා. ඒව විග්‍රහ කරන්න අපිට දාර්ශනික මතවාදයක් අවශ්‍යයි. ඒ වගේම තමයි අධ්‍යාපනයේ අන්තර්ගත හා ක්‍රමවේදයන් කෙරෙහි ආචාර ධර්ම හා සමාජ දර්ශනයේ බලපාන ආකාරය. ඒ කියන්නේ මේවට කොහොමද මේ ක්‍රමවේදයන් කෙරෙහි අපේ සංස්කෘතීන්, අපේ සමාජ දර්ශන, අපේ පාරම්පරිකව පැවතෙන දේවල් මේවා කොහොමද මේවත් එක්ක එකට සංයෝග කරන්නේ, එකට සම්බන්ධ කරන්නේ කියන එක විග්‍රහ කරනවා. ඊළඟට අපි දරුවන්ට උගන්වද්දී අපි දැනගන්න ඕන දරුවට අධ්‍යාපනය දෙනකොට අපි හැමදාමත් දරුවගේ මනෝවිද්‍යාත්මක පසුබිම, දරුවගේ පාරිසරික පසුබිම ඒව බලනවා. එතකොට ඒ හින්දා අධ්‍යාපන මනෝවිද්‍යාවේ බලපෑම දැනගන්නත් මේක අවශ්‍යයි. ඒ වගේම තමයි විෂයමාලාවේ තියෙන අන්තර්ගතය හා
සම්බන්ධ දාර්ශනික ගැටලු විෂයමාලාව කොහොමද සකස් කරන්න ඕන, ඒ වයස් සීමාවට කොහොමද සංවිධානය කරන්න ඕන, ශිෂ්‍ය ලැබියා හැකියා බලන්නේ කොහොමද, මෙන්න මේවට දාර්ශනික ගැටලු විග්‍රහ කරගන්න අපිට අවශ්‍ය වෙනවා මේ අධ්‍යාපන දර්ශනය. එතකොට මේකෙදි මූලික වශයෙන්ම අධ්‍යාපන ක්‍රියාවලියේදී මතුවන ගැටලු අවම කරගන්නත්, ඒවට ප්‍රායෝගික විසඳුම් සපයා ගන්නත්, ඒ අධ්‍යාපනයේ අදහස් හා සංකල්ප විශ්ලේෂණය කරන්නත් තමයි අපිට මේ අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙන්නේ. අපේක්ෂාව, බලාපොරොත්තු, මේක සමහරට මුලින්ම උගලන්න ලියන්න පුළුවන්. අධ්‍යාපන ක්‍රියාවලියේ තියෙන ගැටලු අවම කරගන්නත්, ඒවට ප්‍රායෝගික විසඳුම් සපයන්නත්, ඒ වගේම තමයි අධ්‍යාපනයට සංකල්ප වලට අදාළ මේ අදහස් විශ්ලේෂණය කිරීමට. ඒ වගේම තමයි මේකෙදි ප්‍රධාන කරුණු තුනක් ගැන අවධානය යොමු වෙනවා කියලා තියෙනවා. දැනුම පිළිබඳ ප්‍රශ්න, ඇගීම පිළිබඳ ප්‍රශ්න සහ ළමයාගේ යථා තත්ත්වයේ පිළිබඳ ගැටලු. මේ ඇගීම් කරන්නේ කොහොමද, මේ දැනුම කොහොමද ළමයාට දෙන්නේ, එතකොට ඒ ළමයා කොහොමද මේවා ග්‍රහණය කරගන්නේ, ඒ පිළිබඳව. එතකොට මේ අනුව පූර්ව නිගමන මත ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ, විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති ගැනත් මේ දර්ශනය අවශ්‍ය වෙනවා. ඒවට අවධානයට ලක් කරන්න. ඒ වගේම මේ තව රීඩ් කියන දාර්ශනිකයා කියනවා, එයත් කියනවා අධ්‍යාපන ප්‍රශ්න විසඳීම සඳහා දාර්ශනික ක්‍රම භාවිතා කරපුවාම මොකද දාර්ශනික චින්තනයට අධ්‍යාපනය ඇති සම්බන්ධයයි මොකද්ද කියන එක තීරණය කරනවා. ඊට පස්සේ මම ඊළඟ ප්‍රශ්න, එක ප්‍රශ්නයක් තමයි අධ්‍යාපනය හා අධ්‍යාපනය, ඔගොල්ලෝ ඉදිරිපත් කරපු අධ්‍යාපන හා අධ්‍යාපන දර්ශනය අතර වෙනස. මේ කරුණුත් එක්ක ඔගොල්ලෝ ලියන්න පුළුවන් අධ්‍යාපනය කියන්නේ මොකද්ද, එතකොට අධ්‍යාපන දර්ශනයක් ඇයි අවශ්‍ය වෙන්නේ කියන එක. ඊට පස්සේ ගොඩක් අය මේ ප්‍රශ්නයක් අධ්‍යාපන, ගොඩක් අය නෙවෙයි එක්කෙනෙක් මේ ප්‍රශ්න, අධ්‍යාපන දර්ශනය ගුරුවරයාට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? ඒ ගුරුවරයාට ප්‍රයෝජනවත් වෙන්නේ නැත්නම් ගුරුවරයා පන්ති කාමරයේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය සිදු කිරීමේදී ඇයි අධ්‍යාපන දර්ශනය අවශ්‍ය වෙන්නේ කියලා. මේකෙදි මූලික වශයෙන්ම පළවෙනි එක තමයි අපි ඉස්සෙල්ලත් කතා කරා, අධ්‍යාපන දර්ශනය තුළින් තමයි සෑම අධ්‍යාපනයකම පරමාර්ථ හා අරමුණු තීරණය කරන්නේ. අපේ ජීවිත පරමාර්ථ තීරණය වෙන්නේ අපේ අධ්‍යාපනයත් එක්ක. ඒ නිසා හැම වෙලෙම අපේ විෂේ, අපේ උගන්නන දැනුම් සම්භාරයේ පරමාර්ථ අරමුණු ජීවිත පරමාර්ථත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම ඒවා සකස් කිරීමට, එහෙමත් නැත්නම් අපි ප්‍රකාශ කරන සමාජාන යෝජනයට, නැත්නම් අධ්‍යාපිතයා කියන පුද්ගලයා බිහි කරන්න අපි කොහොමද මේ දර්ශනය උපයෝගී කරගන්නේ කියන එක. ඊළඟට තමයි විෂයමාලා අන්තර්ගතය සකස් කර ගැනීමට, තීරණය කර ගැනීමට විෂයමාලා සංවර්ධනය හා වෙනස් කිරීම හා ගැටන නිරාකරණය. එතකොට විෂයමාලාවේ තියෙන සෑම දෙයක්ම කරන්න දර්ශනය අවශ්‍යයි. මේක ඉතා වැදගත්. විෂයමාලාවක අන්තර්ගතය අපි සකස් කරන්නේ ළමයිගේ දැන් ප්‍රාථමික අධ්‍යාපනයේට අපි කොහොමද විෂයමාලාව සකස් කරන්නේ, ඊට පස්සේ කොහොමද දැන් තිබී තියෙන විෂයමාලය නැවත සංවාදයක තියෙන ගැටලු නැති කරලා නැවත සංවර්ධනය කරන්නේ. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයේට අපි දන්නවා රූසෝ ප්‍රකාශ කරායි මේ කියන ග්‍රන්ථයේ කොහොමද අධ්‍යාපනයේදී ප්‍රාථමිකාංශයට කොහොමද ලබා දෙන්නේ අධ්‍යාපනය, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් කොහොමද ලබා දෙන්නේ, ශිෂ්‍යයාගේ රුචිකත්වය හැකියාවන් බලන්නේ කොහොමද, ඒ විදිහට තමයි. එතකොට මේකට දාර්ශනික අදහස් එකතු කරගෙන තමයි ඉදිරිපත් කරේ. ඒ වගේම තමයි ඊළඟට ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රම හා උපාය මාර්ග තීරණය කිරීමට. අපි දන්නවා අපි යන පන්ති දෙතියක පන්ති කාමරයකද, එහෙම නැත්නම් ප්‍රාථමික පන්ති කාමරයකද, එහෙම නැත්නම් අපි වෙනත් මේ ආබාධිත දරුවන්ගේ ඒ වගේ පන්ති කාමරයකද, ඒ පන්ති කාමර පසුබිමට කොහොමද අපි ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රමේ තෝරාගන්නේ, අපිට අවශ්‍ය දේශන ක්‍රමයක්ද, ගවේෂණ ක්‍රමයක්ද, එහෙමත් නැත්නම් භූමිකා රංගන ක්‍රමයක්ද, අපි මේ දේ අවබෝධ කරගන්නේ මේ ඉගෙනුම් ඉගෙනවීම් මේ ක්‍රමවල සහ ඒ වගේ උපාය මාර්ග, ඒවට කරන්න පුළුවන් විවිධ උපායන් කොහොමද තීරණය කරන්නේ මේ දර්ශනයත් එක්ක. ඒ වගේම තමයි පන්ති කාමරයේ එන විනය ගැටලු, පන්ති කාමරයේ නොයෙකුත් විනය ගැටලු අපිට උගන්වන අවස්ථාවේදී එනවා. ඒ විනය ගැටලු වලට අපි කොහොමද දඬුවම දෙනවද, අපි දෙන්නේ කායික දඬුවමද, එහෙම නැත්නම් මානසික දඬුවමද, කායික දඬුවම හොඳද,
දැන් එතනත් රූස ප්‍රකාශ කරලා තිනවා ළමයින්ට ශාරීරික හිංසනය දීම සුදුසු නැහැ කියලා. ඒ විදිහට අපි එහෙනම් කොහොමද අපේ දරුවන්ට ලබා දෙන ඒ අවස්ථාවට උචිත විදිහට දෙන්න ඕන දඬුවම තීරණය කරන්න මටත් මේ දේ අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි සිසුන්ගේ සදාචාර වර්ධනය හා ආකල්ප වර්ධනය හා ආචාර ධර්ම පැහැදිලි. ඒ කියන්නේ විෂය කටයුතු සිදු කිරීමේදී මෙන්ම විෂය කණ්ඩායම් ක්‍රියාකාරකම් කරද්දී ඒ වගේම විෂය සමගාමි විෂය බාහිර ක්‍රියාකාරකම් මේ සියල්ල කරනකොට සිසුන් කොහොමද සදාචාර වර්ධනය නැත්නම් එයාලගේ ආකල්පය එයාලට පාසල කෙරෙහි තියෙන ආකල්පය කොහොමද වර්ධනය කරන්නේ සමාජයට තියෙන ආකල්පය සමාජය තුළ ආචාර ධර්ම කොහොමද රැකගන්නේ ඒ පිළිබඳවත් මේ දාර්ශනික මතවාද ඔස්සේ කරුණු අපිට එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ දාර්ශනික අදහස් එක්ක තමයි අපි එකට ගැටෙන්න ඕන. ඊළඟට පන්ති වාතාවරණය පිළිබඳව දාර්ශනික සිටීම. එතනින් අදහස් කරන්නේ පන්තියේ තියෙන වාතාවරණය කියන්නේ අපි දන්නේ නැහැ ඒ අවස්ථාවේදී අපි ක්‍රියාත්මක කරන தත්ත්වය සමහර වෙලාවට අපි ඒකාධිකාරී පාලනයක් අපි උගන්වනවා අපි දේශන ක්‍රමයෙන් උගන්වනවා සිසුන් ඉගෙන ගන්නවා අපි සිසුන්ට නැගිටින්න හෙල්ලෙන්න දෙන්නේ නැහැ අපි අධ්‍යාපනය කියලා අපි අරන් ගිහපු කණු ටික සියල්ල සිසුන්ට දෙනවා අපි එනවා ඒකාකාරී පාලනය ඒ වගේම තමයි ඒකාධිකාරී පාලනයක් ඒ වගේම තමයි සිසුන්ට සමහර ගුරුවරුන් හරි ශිෂ්‍ය කේන්ද්‍රී ක්‍රියාශීලී කණ්ඩායම් ක්‍රියාකාරකම් ළමයි ආසයි ළමයි එකතු වෙනවා ඒ ගුරුවරයාත් එක්ක ඒ වගේ කණ්ඩායම් මේ පන්ති වාතාවරණයකුත් අපිට ඇති වෙනවා. සමහර අවස්ථාවලදී ගුරුවරයාත් ඔහේ උගන්න සිසුත් තමන්ගේ වැඩ කරන ඒ වගේ පන්ති කාමර පරිසරයකුත් තියෙනවා. එතකොට අපි දැනගන්න ඕන් මේ පන්ති වාතාවරණය පිළිබඳව කොහොමද අපි ඒ පන්තියට ගැළපෙන විදිහට අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන්නේ කියලා. ඒ වගේම තමයි පන්ති කාමරය තුළ සිදුවන ඉගැන්වීම මේක ඉස්සෙල්ලත් අපි ඉගෙනුම් ඉගැන්වීම ගැන කතා කරා. සමහර අවස්ථාවදී මේකෙදි මෙතනින් අදහස් කරනවා සමහර ගුරුවරුන් විසින් උගන්වන දේ සිසුන්ට බලහත්කාරයෙන්ම මේ විදිහටම ඉගෙන ගන්න ඕනේ කියලා පවසන සමහර අය සිසුන්ගේ අදහසකුත් අරගෙන තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ඉගෙනීම සිදු කරනකොට ගුරුවරයා අනිවාර්යයෙන්ම තමන්ගේ ඉගෙනීමට පෙර සූදානම ඉර සති සටහන් දින සටහන් සකස් කර ගැනීම ඒ අනුව පිළිවෙලකට පන්ති කාමරයේ අධ්‍යාපනය සිදු කිරීම මේ දාර්ශනිකව අදහස් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ගුරුවරයාට තමා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. තමා කවුද? තමාගේ දැනුම කොච්චර මට්ටමක තියෙනවද? තමා කොහොමද දරුවන්ට උගන්වන්නේ? තමා මොනවද භාවිතා කරන ශිල්පකම? තමන් කොහොමද ළමයිත් එක්ක කතා කරන්නේ? තමයි කොහොමද ළමයිගේ අධ්‍යාපනය කියන්නේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවට අමතරව ළමයිගේ තියෙන ගැටලුවට තමන් කොහොමද මුහුණ දෙන්නේ? ඒ නිසා තමා පිළිබඳ අවබෝධයක් ගුරුවරයා ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි මිනිසාගේ ජීවිතයේ ඔහුගේ ක්‍රියාකාරීත්වය අදහස ගැටළු හඳුනා ගන්න. ගුරුවරයෙක් කියන්නේ එක භූමිකාවක් විතරයි. ඒ භූමිකාව සිදු කරද්දී පාසලේ අනිත් ගුරුවරුන් විදුහල්පති සමග අපි ගැටෙනවා. ඊළඟට පාසල් ප්‍රජාව සමග අපි ගැටෙනවා. ඊ ගැටෙන අවස්ථාවේදී අපි කොහොමද එයාලගේ අදහස් වලට එයාලගේ ගැටළු වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒවා අපි හැම විටම කෝප ගන්න, හැම විටම මේ ආවේගශීලී ගුරුවරයෙක් වුණොත් අපිට පාසලේ විදුහල්පති සහ අනිකුත් කාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කරන්න බැහැ. ඒ වගේම පාසල් ප්‍රජාවත් එක්ක අපි දෙමව්පියන් එක්ක විශේෂයෙන් ළමයින්ගේ දෙමව්පියත් එක්ක ගනුදෙනු කිරීමේදී අපි කොහොමද පවත්වා ගන්න ඕන දුරස්ථභාවය? අපි කොහොමද ඔහුව සමීප කරගන්නේ? ඒ පිළිබඳ දැනගන්නත් මෙහෙ වැදගත් වෙනවා. ඒ වගේම තමයි මම මෙතන ලියපු නැති තව කරුණක් තමයි අපි අනාගතයට දැන් මේ වෙනකොට යාන්ත්‍රික අධ්‍යාපනය විවිධ පරිගණක මාධ්‍ය විවිධ දැන් රටේ තියෙන මේ ව්‍යසනයත් එක්ක ඇති වෙන මේ ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය කරනවා මේ වගේ දේවල් එක්කදී අපි ඒකට යාන්ත්‍රිකව ඒ වෙනස් වෙන සමාජයට හුරු වෙන්න අපි දාර්ශනිකව හිතන්න ඕන. අපි යල්පැනගේ අදහස්වල ඉන්නේ නැතුව ඒ වෙනස් වෙන සමාජයට මුහුණ දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මම හිතනවා මෙන්න මේ අධ්‍යාපන දර්ශනය පිළිබඳ මීට වඩා ලොකු කරුණු මේකේ අදහස් කරන්න තියෙනවා. නමුත් ප්‍රශ්නයකට ඔබේ ප්‍රශ්නයකට මම කෙටියෙන් මේ පිළිතුරු ලබා දුන්නේ. ඔබ කොහොමද මේ
අධ්‍යාපනය හා අධ්‍යාපන දර්ශනය වෙන්කර ගැනීම සහ අධ්‍යාපන දර්ශනය ගුරුවරයෙක්ගේ ජීවිතයට පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වුම් ක්‍රියාවලියට කොහොමද යොදා ගන්න කියන එක පිළිබඳව. මේ පිළිබඳ තවත් ඔබට තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් ප්‍රශ්න මාර්ගයෙන් ඔබ කරුණු ඉදිරිපත් කරන්න. මම දෙවැනි ප්‍රශ්නය විදිහට ඔබත් එක්ක කතා කරන්නේ මහත්මා ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය. මහත්මා ගාන්ධිතුමාගේ අධ්‍යාපන දර්ශනය පිළිබඳව ඕගොල්ලෝ කරුණු දන්නවා, කරුණු ඉගෙනගෙන තියෙනවා. මෙතෙන්දි කතා කරන්නේ මහත්මා ගාන්ධිගේ අධ්‍යාපන දර්ශනය සහ ලංකාවේ අධ්‍යාපනය අතර තියෙන සමානතා. එතකොට මේකෙදි මූලික වශයෙන්ම අපි දැනගන්න ඕන මේ මම මූලික හැඳින්වීමක් කරලා තියෙන්නේ ඒව ඔගොල්ලෝ දන්නවා. නමුත් මෙතුමා ඉතාම ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හා දේශපාලඥයෙක්. එතකොට එතුමා මේ ගොවිපලයකදි, ටෝල්ස්ටෝයි කියන ගොවිපලයේදී තමයි මේ අධ්‍යාපනය පිළිබඳ විවිධ අත්හදා බැලීම් කරලා තියෙන්නේ. එතකොට මෙතුමාගේ මේ වර්ධා අධ්‍යාපන සංකල්පය ඉතාම වැදගත් වෙන. වර්ධා කියන පාසලේ තමයි මේ අධ්‍යාපනය ඉගෙනුවේ. එතකොට මේකෙදී ඔහු මූලික වශයෙන්ම ගාන්ධිගේ අධ්‍යාපන ප්‍රධානම දේ තමයි අපි මේ කතා කරන අකුරු ඉගෙනීම විතරක් නෙවෙයි අධ්‍යාපනය කියන්නේ. නිදහස් නිවහල් පුද්ගලික විදිහට තමයි අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒකට ඔහු හිස, අත, හද යන ත්‍යංශයේ සමතුලිත වර්ධනය, ඒ වගේම අධ්‍යාත්මික පුහුණුව, අවිහිංසාවාදය, කායික බුද්ධිමය අධ්‍යාත්මික පුහුණුව ආදී ප්‍රධාන සංකල්ප ගැන කතා කරා. ඒව ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. එතකොට මෙතුමාගේ ප්‍රධාන අධ්‍යාපන දර්ශනය තුළ තියෙන ප්‍රධාන අරමුණ තමයි අනිවාර්යයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය සැමට අනිවාර්ය වීම. එතකොට අපිත් මේක වක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන හස්තකර්මාන්තයක් වටා සකස් වීම. මම ඉදිරියේදී කියන කොහොමද ඒ අධ්‍යාපන හස්තකර්මාන්තය. ඒක ඔගොල්ලෝ දන්න හන්දෙස්ස ග්‍රාමීය සිදු කරපු ඒ කන්නංගර මහතා සිදු කරපු මේ අධ්‍යාපන සැලැස්ම. එතකොට අධ්‍යාපනය තුළින් සෑන ආධාරක හස්වයන් හැකියාව ලැබිය යුතුයි කියන. ඒ කියන්නේ අධ්‍යාපනය අපි හැමදේම අපේම උපයාගෙන අධ්‍යාපනය ලබා ගත යුතුයි කියන සංකල්පය. ඒ වගේම තමයි අධ්‍යාපනය මව් භාෂාවෙන් ලබා දීම. එතකොට ළමයාට මේ ලැබියා හැකියා සියල්ල වර්ධනයට අධ්‍යාපනය තමන්ගේ භාෂාවෙන්ම ලබා දීම වැදගත් කියලා තියෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපනය කියන එක බලහත්කාරයෙන් ලබා නොදිය යුතුයි කියන අරමුණ. එතකොට මේ ගාන්ධිතුමාගේ අධ්‍යාපන සැලැස්ම මූලික වශයෙන් 7014 ළමයිට තමයි අනිවාර්ය අධ්‍යාපනයක් තිබ්බේ. එතකොට නායිතාලම් කියලා අධ්‍යාපන නව අධ්‍යාපන ක්‍රමයක් එතුමා හඳුන්වලා තියලා තිනවා. ඒක කොටස් තුනකින් යුක්ත වෙලා තිනවා. ඉගෙනීමයි ඉගෙන්වීමයි. ඉගෙනීම හා ඉගෙන්වීම සිදු කරන ආකාරයයි. ඊළඟට ක්‍රියාව දැනීම සහ ප්‍රීතිය කොහොමද ඒකට යන්නේ කියන එක. ඒ වගේම තමයි අධ්‍යාපනයේ සඳහා ළමයා නිදහස් නිවහල් ලැබේ අයෙකු විය යුතුයි කියන එක. මේවා ඔගොල්ලෝ මං හිතන්නේ කරුණු වශයෙන් ඉගෙනගෙන ඇති. ඒ නිසා මම වැඩිපුර ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. එතකොට මේ අධ්‍යාපනයේ මම නැවතත් මේ මූලික ලක්ෂණ ගොනු කරලා තියෙන්නේ මේ එකම කියලා හිතෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වුණාට මම මේ මූලික ලක්ෂණ විදිහට අරගෙන තියෙන්නේ නිදහස් හා අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 7 දක්වා. අධ්‍යාපන ලැබන අතර ආදායම් ඉපයීමට යොමු කරන එක මේ අරවම නැවත කරුණු විදියට පුරවැසිභාවය සඳහා පුහුණු කරන්න. මව්බස අධ්‍යාපන මාධ්‍ය වීම. එතකොට හස්තකර්මාන්තය පදනම් කර ගැනීම. එතකොට මෙතන තව වැදගත් දෙයක් තියෙනවා, ගුරුවරයාට හා ඉගැන්වීමට නිදහසක් ලබා දීම. එතකොට මේ සංකල්ප අපේ අධ්‍යාපනයේ තියෙනවද? මේ ඔහුගේ අධ්‍යාපනයේ ක්‍රමය අවදි 4කට යොමු කරලා තියෙනවා. මෙහිදි වැදගත් දෙයක් තමයි වැඩිහිටි සමාජයේ අධ්‍යාපනයේ මෙතන අපි මේවා ගැන කතා කරා කලිනුත් පූර්ව මූලික අධ්‍යාපනය, ඊළඟට මූලික අධ්‍යාපනය, පශ්චාත් මූලික අධ්‍යාපනය, ඊළඟට වැඩිහිටි සමාජයේ අධ්‍යාපනය ගැන මේ සංකල්පය ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි විෂයමාලාව පිළිබඳව මෙතෙන්දී අදහස් කරනවා හස්තකර්මාන්තය කියන එක වැදගත් කියන එක. ඒ කියන්නේ ජීවත් වීම සඳහා ජීවිතය තුළින් ජීවිතාන්තය දක්වාම ලැබෙන දැනුම තමයි අධ්‍යාපනය කියලා ගාන්ධිතුමාගේ අදහස. ඒ හින්දා ශිල්ප කේන්ද්‍රයේ අධ්‍යාපනයකට යොමු කරනකොට එයා කුෂිකාර්මික රටක් වෙන තමයි ඉන්දියාව. ඒ ඉන්දියාවේ තියෙන කුෂිකර්මන්ත හස්තකර්මාන්තය දියුණු කරන්න ඒව අධ්‍යාපනයේ එකතු කරන්න එතුමා පුරෝගාමි වුණා. මේවම අපේ කණ්ණංගර මැතිතුමා අපේ අධ්‍යාපනයේදී ඇති කරලා තියෙනවා.
ඊළඟට ගාන්ධිතුමාගේ විෂයමාලා මෙන්න මේ විදිහට ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන විෂයන් මූලික කරලා තියෙන ශිල්ප කර්මාන්තේ, ඊට අමතරව මිස් ශාරීරික අධ්‍යාපනය, ගණිත විද්‍යා, සාහිත්‍ය, සංගීතය, මේ හැම දෙයක්ම සිසුන්ගේ ලැබියා හැකියා වර්ධනයට අවශ්‍ය විෂයන් ලෙස නම් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආගම ධර්මයේ ඉගැන්වීමේ අවශ්‍යතාවය ගාන්ධිතුමා හැම වෙලෙම අවධානය කරලා තියෙනවා. ඒ කියන්නේ රටක අනිවාර්යයෙන්ම ආගම තුලින් තමයි යහපත් ගුණධර්ම අවබෝධය ලබා දෙන්නේ. ඒ වගේම ලිංගික අධ්‍යාපනය ලබා දීම. එතකොට ඒකත් වැදගත් වෙනවා. මේවනම් අප රට තුල අපි දන්නේ තියෙනවද නැද්ද කියන එක අපි ඒ ගැන කතා කරොත්, මේ ලිංගික අධ්‍යාපනය ලබා දීමත් ඉතා වැදගත් දෙයක්. සිය ආශාවන් පාලනය කර ගැනීමට සමත් වූ බවට පත් වෙනවලු මෙම අධ්‍යාපනය ලබා දීම තුලින් කියලා ඔහු අවධානය කළා තියෙනවා. ඊට පස්සේ දැන් මේ එතුමාගේ අධ්‍යාපන ක්‍රමයේ වාසි විදිහට අපි සලකනවා ළමා කේන්ද්‍රීය වීම, ඒ කියන්නේ ශිෂ්‍යා කේන්ද්‍රීය අපිත් තියෙන අධ්‍යාපනයේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ. ඊළඟට අපිත් දැන් කියනවා ක්‍රියාවෙන් ඉගෙනීමක් වෙන්න ඕනි කියලා. අපි සටහන් දීලා ඒ විදිහට උගන්වන්නේ නැහැ. අපි උගන්වන්නේ ක්‍රියාශීලී විවිධ ඉගෙනුම් ක්‍රම යොදා ගනිමින් විවිධ ඉගෙනුම් උපාය මාර්ග යොදා ගන්නවා. ඒ වගේම තමයි ශිල්ප කේන්ද්‍රීය අධ්‍යාපනයක් ශිල්ප මූලික වෙන්නේ. මේ සඳහා නම් මේ වෙනකොට අපි විවිධ තාක්ෂණික විෂයන් ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇසුරින් විවිධ තාක්ෂණික විශ්වවිද්‍යාල ඇති කරලා තියෙනවා. ඒ වගේම තමයි ස්වයංපෝෂිත වෙන්න අපි, හැබැයි මේ පිළිබඳව නම් ගැටලු තියෙනවා. සමෝදානිත දැනුමක් වීම උගන්වන කරුණු ජීවිතයට අද මේව සාමාන්‍ය එකිනෙක හා සම්බන්ධ වෙනවද කියන එක තමයි අපි බලන්න ඕන. ඊළඟට නිදහස අනිවාර්ය අධ්‍යාපනයේ සමාද පන්ති ભેදේ නැති කරන මේක තමයි හැමෝටම උසස් කුල ભેද නැතිව ඉන්දියාවේ ගොඩක් කුල ભેදේ තිබ්බා. ඒක නැති කරලා සැමට අධ්‍යාපනය ලබා දුන්නා. ඒකෙන් සමාජ පන්ති ભેදේ නැති කරා. මේ වගේ දේවල් ගොඩක් මේ කරුණ විදිහට මම දැක්වේ ගාන්ධිතුමාගේ මූලික අධ්‍යාපනයේ ලැබිච්චි වාසි. එතකොට මම මෙතන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපෑම කියන්නේ මම මේ අනුව මේ තෝරාගත් කොටස් ටිකක් අපිත් අධ්‍යාපනයට කන්නංගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපිට ලැබිලා තියෙනවා. හිස අතහ හදවත මේ ප්‍රජානන ආවේදන මනෝචාලක ක්ෂේත්‍ර තුන, දැනුම කුසලතා ආකල්ප වර්ධනය, මෙන්න මේවා ලංකාවේදී දරුවන්ට සම අධ්‍යාපනය ලබා දීම කන්නංගර මහතා උත්සාහ දා තිනවා. එයා අනගි මුතු වැටේ කියලා එයාගේ අනිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා ඒ පිළිබඳව කතා කරා. ඊට පස්සේ මෙතන මේ තියෙනවා සියලුම දරුවන් හොඳ අධ්‍යාපනය නොමිලේ. එතකොට මේකත් ගාන්ධිතුමාගේ අධ්‍යාපනයේ තිබිච්ච දෙයක්, හොඳ අධ්‍යාපනයක් නොමිලේ ලබා දෙනවා. එතකොට ජාතික ඉංග්‍රීසි වෙනුවට ජාතික භාෂාව මෙතන වෙන්න ඕන. අධ්‍යාපන මාධ්‍ය බවට පත්වීම. ඊළඟට පාසල් පද්ධතියේ හැම ළමයෙකුටම ආගම ඉගැන්වීම. එතකොට ගාන්ධිතුමාගේ දර්ශනයේ ආගම ඉගැන්වීම, ආගම තමයි ප්‍රධාන වෙන්නේ. ආගම තුළින් තමයි සදාචාරය සම්බන්ධව මේ පුදු ළමයි තුළ හැඟීම් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මෙතන මේ තව දෙයක් කරලා දිනා ආධාර ලැබෙන පාසල් ගුරුවරුන්ගේ, පාසල කළමනාකරුවන්ගේ අයුක්ති සහගත පාලනය මෙතුමා මුදවගෙන දිනා. ඊළඟට වැඩිහිටි අධ්‍යාපනය සඳහා ප්‍රමාණවත් විධිවිධාන සැලසීම, වැඩිහිටි අධ්‍යාපනය සඳහා නොයෙකුත් ක්‍රම යොදාගත්තා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයේ දක්වා නිදහස් අධ්‍යාපනය. එතකොට මේක ගාන්ධිතුමත් කරපු දෙයක්. ඊළඟට මධ්‍ය මහාවිද්‍යාල පිහිටෙව්වා. ඒ වගේම තමයි මෙතන තව දෙයක් තමයි මේ පන්සල් පල්ලි හා දේවස්ථාන ඉගෙනීම් කටයුතු. මේකත් අර ආගමට ප්‍රධාන තැනක් දීමට සිදු කරපු දෙයක්. ඒ වගේම තමයි ගම්බද දරුවන්ට වැඩි අවස්ථාව ලබා දුන්නා. ගම්බද දරුවන්ට ගාන්ධිතුමාගේ අධ්‍යාපනයේත් වැඩි අවධානයක් යොමු කළා මේ ගම්බද දරුවන්ට. මොකද ග්‍රාමීය ජනතා මේ දරුවන්ට අදටත් බොහෝ දුෂ්කර ප්‍රදේශවල ඉගෙනුම් දුෂ්කරතා තියෙන දරුවෝ ඉන්නවා. ඒ වගේම ඒ වගේ දරුවන් හොයලා එයාට ශිෂ්‍යත්ව ක්‍රමයේ ඉස්සලම ඇති කරේ මේ අපේ ලංකාවේ මේ සඳහා කරපු එක උපක්‍රමයක්. ඒ වගේම තමයි පොදු විෂය නිර්දේශ සකස් කිරීම තිබ්බා. ඒ වගේම තමයි මේ විෂය බාහිර කටයුතු සංගීතය හා නැටුම් ළමයි ඉගෙන ගන්න ඕනේ. ඒවට අවස්ථාව මලල ක්‍රීඩා ළමයි සිදු කර යුතුයි. ඒ සඳහා අවස්ථාව සැලසුවා. ඊළඟට පාසල් වලට ක්‍රීඩා පිට්ටනිය ලබා දුන්නා. ඒ වගේම තමයි පාසල් අධ්‍යාපනයේ අංගයක් විදිහට වතු වැඩ එකතු කරා. ඒක තමයි හස්තකර්මාන්තය, කුෂිකර්මාන්තය එකතු කරන්න මේකට හේතුවක් වුණා. ඒ වගේම තමයි
මහත්මා ගාන්ධි තුමත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරා. එතකොට මේ තුලිමුත් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු විද්‍යාල පිහිටුවීම, ගුරු විද්‍යාලවල සමබර අධ්‍යාපනයක් ලබා දීම, ඊළඟට දෙවන භාෂාව විදිහට ඉංග්‍රීසි ඉගෙනීමත් අනිවාර්ය සිදු කරා. එතකොට මෙන්න මේ කරුණුත් එක්ක බලනකොට අපිට සංසන්දනය කරන්න පුළුවන් මහත්මා ගාන්ධිතුමාගේ දර්ශනයේ තියෙන ලක්ෂණ. ඒ බොහොමයක් දේවල් අපේ ලංකාවේ අදටත් පවතිනවා. ඒ පවතින දේවල් ඕගොල්ලන් මේ කරුණු ආසෙන් සාරාංශ කරගෙන ඕගොල්ලෝ මේ දන්න කරුණු මහත්මා ගාන්ධිතුමාගේ දර්ශනය කොහොමද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට බලපෑම් කරපු අයුරු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ පිළිබඳ තවදුරටත් කරුණු ලියන්න ඕගොල්ලන් කන්නංගරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අධ්‍යාපන සියවස කියවන්න පුළුවන්. එයින් තොරතුරු ලබාගෙන සාර්ථක පිළිතුරක් ලිවීමට හැකියාව ලැබෙනවා. ස්තුතියි.